මට ඒක පුදුමක් හිතෙනවා. මට ආරාධනා කරයි පස්සේ ඒක හිතුනේ ඔබතුමා මේ තරම් දැනගත් උගත් අය අතරේ ඉස්කෝලේ නොගිහිපු ගල්කිස්ස මා හෝටලේ කෑම හදන මිනිස්සයා මෙතෙන්ට ගෙනලා ගත්තා. ඒ කියන්නේ එමුතුමනි ඒ භාග්‍ය මට ලබා දුන්නේ මම මහා සූප මහා වංශයේ කියලා පොතක් ලිව්වා. ඒ පොතට යෝජනාවක් ආවා ඉස්කෝලේ ළමයි ටිකක් ගෙන්න ගන්න. මං හරි අමාරු වෙනවා. අපි ටිකක් කතා කර කර ඉන්නකොට මට මේ මට අකුරු ලියන්නත් බෑ තමයි. පොත් ලිව්වා. ඒ පොත් ලියන්න උදව් කරන නෝනා නිමා කෝටි සිල්වා. ඒ මැතිනේ මට කිව්වා මගේ පුතා ඉන්නවා මොරොට්ටුවේ වෙල්ස් කුමාර විද්‍යාලයේ. අපි ඇයක කතා කරලා යම් විදුහල්පතිතුමා හම්බෙන්න කියලා. මම හිතන්නේ මගේ කකුල් දෙක වෙවුලන්න ගත්ත විද්‍යාලයට යනකොට මම කවදාකවත් ගිහිල්ලා නැහැ. ඒ ගිහිල්ලා මම ඉතින් බයේ ගැහි ගැහි ඉන්නවා. හොඳ කොණ්ඩෙ ටිකක් ඉදිච්ච තරබාරු ගාම්භීර විදුහල්පතිතුමා හම්බෙන්නේ. එහෙම කෙනෙක් ආවේ නැහැ. මං කෝ කෝ විදුහල්පතිතුමා නැහනේ. නෑ නෑ පොඩ්ඩක් ඉන්නේ අර ඉන්නේ. ඒ තරුණ ළමයෙක් නෑ ඒ තුමා තමයි විදුහල්පති. අන්න ඒ විදියට තමයි මං ඔබතුමා දැනගත්තේ. එදා මට ඒ උදව් කරපු උදව්වට මං කොහොම ඔබතුමාට ස්තුති කරන්නද කියලා මම දන්නේ නැහැ. කොහොම වුණත් ඒ පොතේ එළි දැක්කලා මට තව විශාලා ආසාවක් තියුණා. ඇමෙතුමනි මගේ වයස දැන් අවුරුදු 88ක්. මගේ මේ දැනුම මොකද කරන්නේ? හැබැයි පොත්පත්වල නම් ලියලා තියෙනවා. පොත්පත්වල ලියන්නත් ප්‍රධාන හේතුව මම හිතන්නේ ඇමෙතුමා මයික තරහ වෙන්න එපා. එවකට හිටපු මං කාල සීමාව කියන්නේත් නෑ නම් කියන්නේත් නෑ. අධ්‍යාපන ඇමතුමෙක් හම්බෙන්න ගිහිල්ලා මං බැගෑපත්ව ඉල්ලා හිටියා මගේ මේ දැනුම පාඨශාලාවේ ගන්නන ගෘහ විද්‍යා විෂය මාලාවට ගන්න සල්ලි යනවා නම් අපි ඒක දෙන්නම්. හැබැයි මම නෙවෙයි ගල්කිස්සමාවට. ඒකත් කෙරුන්නේ නෑ. මං දන්නේ මගේ වෙලාවට රටේ වෙලාවටද ඔබතුමාගේ වෙලාවටද කියලා. මෙතුමා අර නිමාකෝ නෝනාගේ පුතා අතේ පණිවිඩක් කියවුවා. එතකොට ඔබතුමා මේ ඉස්කෝලේ නෑ. පණිවිඩයක් කියවුවා අපේ ඉස්කෝලේ ළමයින්ට මේ විෂය මාලාව උගන්න. මම පුදුම සන්තෝෂයක් ලැබුවා. මොකද මගේ ලොකුම ආසාව තිබුණේ මම මේ ඉගෙන ගත්ත දේ මේ රටට තියලා යන්න දීලා යන්න. එතුමා තමයි ඒක පටන් ගත්තේ. දැන් ඔබතුමායින් පස්සේ තව ඉස්කෝල තුනක් මට හම්බෙලා තියෙනවා. දැන් ඒවටත් මම යනවා. සත පහක් කතායි කරන්නේ. ඒක ඔබතුමා දන්නවා.
ඉතින් ඒ උඩ මෙතුමා මන් දන්නේ ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතුමාට කොහොම සලකන්නද කියලා. මගේ මේ දැනුම නැති වුණොත් පුදුම අපරාධයක්. අපේ ඇමතිතුමත් ආවා එක පොතක් කෙලිය දැක්කදී සුප් ආහාර හැදී මේ ඉස්කෝල තියෙනවා ගන්නන්න මේ ඒවා තියන්නේ කඩවල් ඉස්කෝල නෙවෙයි. දැන් අපි ලෑ ඔබතුමාට පින් සිද්ධ වෙන්න ඉස්කෝල වල දැන් අපි උගන්වනවා. ඒ කඩවල් වලවත් පිටරට පොත් වලින් අරගෙන උගන්වනවා මිසක් අපි සිංහල භාෂාවෙන් පොතක් පින් කරලා නැහැ. පස්සේ මං ඒකත් මට උදව් කරන නෝනා එක්ක කතා කරලා තව පොතක් මං ලිව්වා. ඒකට අපි ඇමතිතුමත් ආවා ඒ පොත එළි දක්වද්දී. විශාල දෙයක් ඔබතුමා මේ කරන්නේ සර් පටන් ගත්තා. මම ධෛර්යමත් කරා. දැන් මම ඒක කරගෙන යනවා. දැන් ගාල්ලෙන් කතා කරනවා, මාතරින් කතා කරනවා. අනිවාර්යෙන්ම මම දන්නේ මම මේ රට දාලා කවදයිද කියලා. යන්න ඉස්සෙල්ලා මේ ටික කරලයි මම යන්නේ. මට බැරි වුණොත් මම ප්‍රාර්ථනා කරනවා විදුහල්පත්තුමනි කවදා හරි අඩුම ගානේ පාර්ලිමේන්තු එකේ අධ්‍යාපන ඇමති කෙනෙක් වෙලා මේ අපේ දැනුම අපේ දරුවන්ට දෙන්න. මොකද ඒක පුදුම බලගත්තු දෙයක් මේ ආහාර කියන්නේ. අපි කන්නේ ජීවත් වෙන්නද ජීවත් වෙන්නේ කන්නද කියන තෝරගන්න බැරි රටක මම බලාපොරොත්තු වෙනවා මේ කාගේ සහයෝගය ඇතුව අපේ ඇමතිතුමෙකුත් ඉන්නවා. මම බලාපොරොත්තු වෙනවා බෝ නොවෙන අසනීපවලට ආහාරය ඖෂධයක් කරන්න. ඒක තමයි දැන් ඔබතුමාගෙන් පටන් ගත්තේ. මං කතිකයෙක් නෙවෙයි පොත් ලිව්වට. මට අත්සන් කරන්නවත් බැහැ. මට උදව් කරන්න ඕන කියලා කොහොමද මේවා කියන්නේ? වෙද මහත්තයෙක්වත් වෙන්න ඕනේ. නැත්තම් කියවන්නේ නැහැ. ඒ උඩ මං කතිකයෙකුත් නෙවෙයි. මං අනේක වාරයක් ඔබට මාට ස්තුතිය පුද ගන්නවා මට මේ අවස්ථාව ලබා දීම ගැන. මගේ එකම පැතුම ඔබතුමා මේ යන ගමන මේ අපේ රටේ ඉන්න දරුවන්ට අනිවාර්යම යහපතක් සලකන්න. ඒක උනේ නෑ මෙච්චර කාල. ඉතින් ඒ උඩ මං රෑබෝ වෙලා තියෙනවා. මට ඉස්කෝලේ නොගියට කතා කරන්නම් පුළුවන්. මං කාලෙම නාස්ති කරන්නේ නැහැ. මගේ එක පැතුම නැවතත් ඔබතුමා මෙතැනින් නතර වෙන්නේ නැතුව අනිවාර්යෙන්ම ඔය පාර්ලිමේන්තුවකට ගිහිල්ලා අධ්‍යාපන ඇමතිවරයෙක් දරලා මේ දරුවෝ ටික ගලව ගන්න. ඔබට තුනුරංගේ පීඩාවක්.